ගේ උතුමෙකුට දන් දීමක් කරගන්න ලැබුණොත් අර සංසාරය කරගෙන තිබුණු වැහිලා තිබුණු පින වහාම මතුවේ. අන්න එහෙම බලය. උන් වහන්සේ දිවසින් බැලුවා. දැක්ක රජගහ නුවර නගරයෙන් ඈත් නගරයෙන් පිට නියංගම මහගමක්. ඒ ගම්මාන වලින් එහා තියෙන වෙලා කුඹුරක්. කුඹුර මැද්දේ තියෙනවා කමතක් ගොයම් පාගෙන ඒ කටයුතු කරන ගොයම් එකතු කරනවා. ඒ කමතේ ගස් තියෙනවා ඔය ලොකු ගස් හේවන දෙන. හොඳට ඉඩකඩ තියලා මිනිසුන්ට විවේකව කුඹුරු වැඩ කරද්දි කෑම බීම ගන්න ගොයම් පාගන්න හරකුන් එක්ක විවේක හේවන තියෙන තරම්. ඒක පොඩි පිට්ටනියක් වටා ලොකු ගස් වැවුණා. ඒ කමත අයිනේ ගයක් තියෙනවා කමත පුංචි පැලක්. පැල ඇතුලේ ඉන්නවා වයිසක මවක්. උන්වහන්සේ ඉරිදි බලයෙන් මේ ඇහැට පේනා වගේ හොඳට දිවසින් දැක්කා. මේ මව අද යාචක මවක්. කාත් කවුරුවක් නැහැ. කුඹරක කමතක්ක ඉන්නේ පැල්පතක්. යහපත් ගතිගුණ තියෙන බ්‍රාහ්මණ කෙනෙක් සලකනවා. කෑම බීම ටික එවනවා, උයලා පිහලත් එවනවා, ව්‍යාපිහා ගන්නත් එවනවා. ඒ වටේම තියෙන්නේ ඒ බ්‍රාහ්මණතුමාගේ කුඹුරු. කුඹුරු වැඩ කරන මිනිසුන්ටත් ඔහු නියම කරලා තියෙනවා මේ කමතේ පොඩි පැලේ ඉන්න වයසක අම්මා කෙනෙක්. ඒ නිසා කුඹුරු වැඩට ගියාම හොයලා බලන කළ යුතු දෙයක් කරන්න. මා වෙනුවෙන් මගේ ගෙදරින් අවශ්‍ය දේවල් ගිහින් දෙන්න. කෑම බීම හාල් පොල් සිල්ලර ඔය සීලු දෙයක් මල්ලු බැඳලා ගිහින් දෙනවා මිනිසුන් අතේ බ්‍රාහ්මණතුමා අරිනවා. මේ බ්‍රාහ්මණතුමාගේ කරුණා ගුණේ උඩ ඒ මව ඉන්නේ. ඇයට පෙර පිනක් තියෙනවා ලොකු. ඒ පින වැහිලා තියෙනවා දැන් වෙන පාප කර්මයක් නිසා. සංසාරේ කරගත්ත තවත් පාප කර්මයක් ඉදිරිපත්ත උපතක් ලබා දීලා ඉතා දුගීත් පවුලක දැන් ඇය යාචක ජීවිතයක් ගත කරා. ඒ නිසා ඇයිගේ අර හැඟවුණු පින පෙර ආත්මික තවත් කරගත්ත ලොකු පිනක්. ඒක මතු කරගන්න පුළුවන් මම එතනට ගියොත්. මම ඒ ගෙදරට ගියොත් ඒ මාතාව ඉන්න පැල්පතට කුඹුර මැද කමතේ ඇය කෑමට සූදානම් කරගත්ත විලඳ ගුලි කීපයක් දැන් සූදානම් කරනවා. ඇය ඒක මට පූජ කරනවා. බොහෝම සැදැහැසිටි. එය මම පිළිගත්තොත් ඇයට අදම ඒකෙ විපාක ලැබෙන. මම නිරෝධ සමාපත්තියෙන් සමවැදිලා ඊළඟට මූණකට හෝදගෙන දැන් මේ පිණ්ඩපාතයට යන්න සූදානම් වන වෙලාව. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමාපත්තියට සමවැදිලා පින්වත්නි ඉරිදි බලයෙන් වහාම ආව අර කුඹුරට. ඇවිදින් ඇයට නොපෙනෙන්ඩ අර කුඹුර කිට්ටුව නියරක බැහැලා පාත්වෙලා වාස දැන් පාගමනින් වඩින හාමුදුරු කෙනෙක් හැටියට නක් මේ කමතට ගොඩ වෙලා අර පැල්පත ඉදිරි පිට පාත්‍රය අල්ලගෙන පින්න පාතයට ඉන්නවා. මේක මහා පුදුම කතා ප්‍රවෘත්තියක්. අර වයසක අම්මා මොකද කළේ? වං අතින් තැටි පොඩ්ඩක් තිබුණා. ඒකේ තියෙනවා විලඳ ගුලි 7-8ක් තිබුණා. මේ පැන ටිකක් අරගෙන ඒක හදාගෙන කෑමට සූදානම් වන වෙලාව. අර බ්‍රාහ්මණ පුත්‍රතුමාත් මේ
කමත අයිනේ පොඩි දින්දක් කපලා ඇයට ඕනෑ වෙලාවට වතුර ගන්න සලස්සලා තිබුණා. ඒ ලින්දෙන් ගත්ත වතුර ටිකත් අරගෙන උණු කරලා පෙරාගෙන නෑබිලිය ගෙත්තරයි වෙන මුට්ටු ගෙදර නෑ. නෑබිලියට වතුර ටිකත් අරගෙන ඒකත් තියලා කෑමට සූදානම් වන විට බැලින්නම් පැල්පත ඉදිරිපිට බොහොම දර්ශනීය පෙනුමක් ඇති. උස මහත ශරීරයක් ඇති. දුටු කෙනෙක් පිනවන ප්‍රියශීලී බැල්මක් මුහුණක් ඇති. ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා පාත්‍රයේ අරගෙන පින්නපාතයේ පිනිස ඇවිදි. ඒ මම කල්පනා කළා අනේ මගේ භාග්‍යයක් වාසනාවක් මම මේ දවස් පහකට පස්සේ බඩගින්න ඉඳලා කණ්ඩ හදන වෙලාව. උණ ගැනිලා උණ රෝගෙන් මං දින පහක්ම උණු වතුර බිබී තව යමක් බෙහෙත් වතුර බිබී හිටියා මිස මට කෑමක් බීමක් උවමනා කළේම නැහැ. දැන් මට ටිකක් සනීපයි අද උදේ ඉඳලා. ඒ නිසා දැන් විලඳ ටිකක් හරිගස්ස ගත්ත. ඒක මේ දැන් ලැබුණ පින්ඩ පාතේ බෙදන්න හාමුදුරු නමක් කවුරු හරි. බැලූ බැල්මට පේනවා බොහොම සිල්වත් වර්ණවත් පැහැපත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමක් බව. මේ අම්මා අරක වන් අතින් අරගෙන දකුණු අතින් හැරමිටිය අල්ලගෙන අනේ අර පැලෙන් බැස්ස පහලට කිරිමැටි ගාල තිබුණු පැල්පත කමතට බැහැලා උන්වහන්සේට අර හැරමිටිය පැත්තකින් බිමට දාලා දැන් වන් අතින් අර තැටිය අරගෙන දකුණු අතින් විලඳ ගුලිය බැගින් පිට පාටි බෙදණ්ඩයි සූදානම්. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පාත්‍රේ පාත් කළ ඇල්ව. නැත්නම් ඒ අම්මට උස මඩි බෙදන්න පේන්නේ නෑ පාත්‍රේ. පාත්‍රේ පහත් කළ ඇල්වහම මේ අම්ම බෙදන්න බලනකොට අනේ පාත්‍රේ මොකුත් නෑ. හිස් පාත්‍රයක්. ඇයට කල්පනා වුණා මේ වෙලෙන් එහා පැත්තේ ගම. ගෙවල් දොරවල් දාස් ගණනක්. ඊට එහා පැත්තෙන් රජගහ නුවර. සිටු ගෙවල් මැති ඇමතිවරුන්ගේ ගෙවල් දානපතියන්ගේ ගෙවල් ඔච්චරවත් තියෙන. අනේ මේ හාමුදුරුව මේ ඔක්කෝම පවු කරලා වෙලට බැහැලා. මේ වෙලදිගේ ඇවිදින් තියෙනවා මගේ පැලට. මට මහා පිනක් මේක. දවස් පහකට පස්සේ මේ වෙළඳ ටිකක් අනුභව කරන්න සූදානම් වන විට මේ වගේ දෙයක් කරන්න ලැබීම මගේ පිනක්. මට කවදාක්වත්ම නෑ අවස්ථාවක් මෙහෙම පිනක් කරගන්න ලැබිලා කියලා අර විලඳ ගුලිය බෙදුවක් විලඳ ගුලි පහක් විතර. අනේ බෙදනකොට රහතන් වහන්සේ අත වැහැව්වා. ඒ කියන්නේ වෙන බෙදන්න එපා මේ ඇති. එතකොට මේ අම්මා කියනවා අනේ ස්වාමීනි අත වහන්න එපා. මේක මගේ පෙර පිනකට ලැබිච්ච අවස්ථාවක්. මම බොහෝම දුප්පත් කාන්තාවක්. මම බොහෝම දුක් විඳපු කෙනෙක්. දැන් අවුරුදු 40ක් විතර වෙනවා මගේ ස්වාමි පුරුෂයා ණයෙක් දෂ්ට කළ මල. ඊට පස්සේ මගේ පුතු දෙන්නෙක් හිටියා. පුතාලා දෙදෙනාම බිම්බිසාර මහරජතුමාගේ යුද්ධ හමුදාවට බැඳුණා. කලක් ආව ගියා මේ පුතු ඉඳලා හිටලා. දැන් කාලයක් වෙනවා අවුරුදු 15ක් 20ක් විතර වෙනවා ගිය තැනක් දන්නෙත් නැහැ වෙච්ච දෙයක් දන්නෙත් නැහැ.
දැන් මම කලේ මොකද්ද ඒ කාලේ ඉඳන් දන්ගේවල් දානියක් දෙන ගෙදරක් මගුල් ගෙදරක් කුඹුරු කැපීමක් ඔය වගේ ඔය යමක් කමක් තියෙන ගෙවල් වල ඒ බඳු අවස්ථාවක් වුණාම මම ගිහින් වතුර ඇදලා දර කඩලා ඒවට උදව් පදව් වෙලා ඒ අය දෙන උපකාරයෙන් තමයි මම ජීවත් වුනේ ජීවිතේ ගැට ගහගත්තේ එහෙමයි අන්තිමට ඒකත් කරගන්න බැරි තැනට මං වයස්ගත වුණා ඉන්න තැනක් නැහැ මම දවසක් ඔය මම ආවාට ගියාට හිඟමනේ ගියෙත් නැහැ මම පුළුවන් කාලේ ගෙවල් වල වැඩ කර දුන්නා එබඳු ගේකට විතරයි ගියේ අන්න එහෙම ගෙදරකට ගිය වෙලාවේ ඒ සිටු කුමාරයේ බ්‍රාහ්මණ පුත්‍රයේ කිටියා ඒ තරුණ සිටු පුතා කතා කළ හැව්ව මේ අම්මා අපේ ගෙදර ඒ කාලේ වැඩ කරන්න ආපු අම්මා නේද කියලා මම කිව්වා අනේ බ්‍රාහ්මණ පුත්‍රයානි ඒ මම තමයි ඇයි ඔහම උනේ මගේ ස්වාමියාත් මට වැඩ කරගන්නත් බෑ මං ගෙවල් වල ඔය වැඩ කර දීලා යමක් ලැබුණු දෙයක් අරගෙන කාලා ජීවත් වුණා දැන් ඒකත් කරගන්න බෑ දැන් මම අර වැඩ කර දුන්නු ගෙයක් දොරක් බලලා දවසකට එක තැනකට යනවා එතනින් දෙන දෙයක් අරගෙන උයා පියාගෙන හරි කෑම වශයෙන් දුනොත් ඒක හරි තමයි මම කෑමට බීමට ගන්නෙ වෙන මට පිළිසරණක් නැහැ මෑණියනි ඔය වැඩේ නවත්තන්න මම අපේ කුඹුර තියෙනවා ඒකේ මැද්දේ හොඳ කමතක් හොඳ වාතාශ්‍රයක් තියෙනවා මම කුඩා පැල්පතක් හොඳට පහසුකම් ඇතුව හදනවා නිදා ගන්න මැස්සක් හදලා පිදුරු වලින් හොඳට මෙට්ට හදලා නිදා ගන්න දිඳකුත් සකස් කර දීලා ගෙදරට උවමනා කරන දේවල් ඔක්කොම කර දෙන්නම් සුමානයකට වතාවක් මම කැමති පරිදි උයා පියා ගන්න කණ්ඩ ඔබට කෑම බීම ටික එවනවා හමුවෙන් ආහාරය එවනවා ඒවා කැමති වෙලාවට උයා පියාගෙන කණ්ඩ ඔය වටේ තියෙන කුඹුර මගේ මහා විශාල කුඹුර කුඹුරේ නිතර වැඩ කරන්ඩ ගොයන් පැල බලන්ඩ නිතර එනවා අපේ ඒ ගොවියා ආවහම ඔබට අපහසුවක් ඇත්නම් ඒ කෙනෙක් අත මට පණිවිඩෙවන් මේ පැත්තේ ආවොත් අපේ ගෙදරට ඇවිදින් කියලා යන්න ඕන දෙයක් ඉල්ලගන්න සිටු දේවියටත් මං ඒක කියන්නම් ආවොත් සලකන්න කියලා ස්වාමීනි ඔහොම කියලා ඒ සිටු කුමාරයා තම ඒ බ්‍රාහ්මණ පුත්‍රතුමා තමයි මේ පැල හදාදු අනේ මට හරියට සලකනවා මං මේක ඉන්නවා දැන් දවස් පහක් හයක් වෙනවා මට උණ රෝගේ හැදුනා නැකිට ගන්න බෑ පණිවිඩයක් අරින්න කෙනෙකුත් නැහැ අර වටේ ගොවිතැන් කරන කුඹුරු බලන්න එන මිනිස්සුත් ජාතික උත්සවයක් පවතින දවස් නිසා කවුරුවක් කුඹුරට ආවේ නැහැ ඒ උත්සවවලට ගිහින් ඔය අපේ සිංහල අවුරුද්ද වගේ උත්සවයක් වෙන්න ඇති ඒ නිසා කවුරුවක් ආවේ නැහැ මට පණිවිඩයක් යවන්නත් බැරි වුණා මං බොහොම ඉඳලා අද උදේ කුඹුරට බැහැලා මට කියලා තියෙනවා ඕනෑ වෙලාවක මේ තියෙන ඇල්හාල් ඇල්වී කුඹුරට බැහැලා ඇල්වී අවශ්‍ය වෙලාවක ගන්න මම ඇල්වී කරල් හත අටක් කඩාගෙන ඇවිදින් බැදලා සුද්ධ කරලා ඒ සිටු පුත්‍රයාම දුන්නු මීපැණි ටිකක් තිබුණා මා ළඟ ඒ මීපැණි වලින් ගුලි කරලා මම මේ අනුභව කරන්නයි හැදී මේ නෑබිලිය තියෙන එතුමාම හදා දුන්නු ළිඳේ වතුර උණු කරලා පෙරාගෙන බොන්න අනේ ස්වාමීනි මා කෙරෙහි අනුකම්පාවෙන් අත වහන්නේ නැතුව ඉතිරි විනඳ ගුලි 3-4ක් පිළිගන්නේ කියලා අනේ බෙදුවා එතෙන්දී කාශ්‍යප මහරහතන් වහන්සේ අත අහකට ගත්තා ඊට පස්සේ පින්වතුනි දැන් කියනවා අනේ ස්වාමීනි වැඳලා දැන් ඔබ වහන්සේට ඔය විලඳ ගුලි 7-8 මදි පොඩි විලඳ ගුලි
අර ගමට පින්ඩ පාත ගිහින් තව ලැබෙන දෙයක් එක්ක වළඳන් කියලා වැන්දා. දැන් වැන්දාට වැන්දාට පස්සේ දැන් පේනවා මේ අම්මට මේ හාමුදුරු යන්න සූදානමක් නැහැ. ඉඳ ගන්න තැනක් බලන බව පෙනුණා. අර ගහක් යටම ඉරිච්ච පැදුරක් තිබුණා තුනට නමලා ඒක ගහමුල තිබ්බා. ඒක උඩ පත්කඩේ දාලා අනේ මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ තැම්පත්ව වාඩි වුණා. පාත්‍රේ උකුලට ගත්තා. විලඳ ගුලිය බැවින් එකින් එක වළඳනවා. එතෙන්දි කිව්වානේ ස්වාමීනි මේ විලඳ ගුලිය ඔබ වහන්සේට මදි. තව තැනකින් ලැබෙන පින්ඩ පාතයත් සමග මේක වළඳන්. මේ කියපු සියලු දේම අහගෙන හිටිය මිස මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වචනයක්වත් කතා කළේ නැහැ. දානේ වැළඳුවා ඉඳගෙන. අර අම්මා අර නෑබිලියේ තිබුණු වතුර ටික උන්වහන්සේගේ භාජනයට කෝප්පේට දැම්මා. පාත්‍රයේ ඇතුලේ කෝප්පේකුත් අරගෙනයි යන්නේ. ඒ වෙන ඒකත් වෙනුවෙන් පස්සේ දැන් ඔන්න මේ මහරහතන් වහන්සේ කතා කරනවා. මෑණියනි ඔබ කලේ වටිනා පින්කමක්. ඒ නිසා දැන් වැඳගන්න පින් අනුමෝදන් වෙන්න. පින් අනුමෝදන් වෙන්න වාඩි වෙන්න කිව්වා. ඇන තියලා වාඩි වුණා නළලට අත් දෙක තියාගෙන. එතෙන්දී උන් වහන්සේ ගාථාවක් මතක් කළා. ආයුරා රෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච මෑණියනි ඔබට මේ කළ විලඳ දානේ බලෙන් නිදුක් නිරෝගී සම්පත් ලැබේවා. මේ වයසක මහලු කුදු ගැහුණු අම්මා කෙස් පැහුණු නිරෝගී සම්පත් ලැබේවා. ආයුරා රෝග්‍ය සම්පatti ආයුෂේ වැඩි වේවා නිරෝගී සම්පත් ලැබේවා. සග්ග සම්පatti මේවට එපමණක් නොවේයි දිව්‍යමය සම්පත්ද ඔබට මේ පිණින් ලැබේවා. අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. මෑණියනි අවසානයේ ඔබතුමියට මේ විලඳ දානේ බලේ අමා මහ නිවන් සම්පත්ද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා මේ රහතන් වහන්සේ හාමුදුරු අහසට පැන නැගිලා. අහසට පැන නැගිලා මහා රශ්මි ධාරාවක් විහිදුවාගෙන අහසින් වැදියා. මේක බලාගෙන හිටියා මේ අම්මා. අනේ ඇති වෙච්ච සතුට නම් පින්වත්නි බෑ කියලා ඉවරයක් කරා. අනේ මම කවදාක්වත් මෙහෙම දානයක් දීලක් නෑ, දෙන්න පුළුවන් කමක් මට තිබුණේ නෑ. මගේ පින්ඩ පාතේ බාර අරගත්ත උත්තමයා කවුදෝ දන්නේ නැහැ හාමුදුරු නමක් බව නම් පේනවා. කවර හාමුදුරු නමක්ද කියන බවක් දන්නේ නැහැ. මහා සිල්වත් මහා ගුණවත් මහා ඉරිදිමත් උත්තමේ. අනේ අහසට පැන නැගිලා මහා රශ්මි ධාරාවක් විහිදුවාගෙන ගුවනින් උන්වහන්සේ වැඩියා. මම පේන තෙක්මානේ බලාගෙන හිටියා. මට අනේ වෙන කිසි දෙයක් ඕනේ නැහැ, මට දැන් පුළුවන් නැවත වී කරල් ටිකක් කඩාගෙන ඇවිදින් බදලා ඒක සුද්ධ කරගෙන ඒක කැඳක් වශයෙන් ව්‍යාගෙන දැන් මට බොන්න පුළුවන් මේ පැණි නැහැ. එහෙම හිතාගෙන දැන් හිතේ තියෙන්නේ අර හාමුදුරුව වැඩිය හැටි. වාඩි වෙලා වළඳන ආකාරයේ හිතට පේනවා. ආශින් වඩින ආකාරයේ පැල්පත ඉදිරිපිට හිටගෙන ඉන්න ආකාරයේ දැන් හිතට චිත්තජය රූප වශයෙන් එකින් එක පේනවා පැහැදිලි. ඊට පස්සේ අනේ දවල් වෙච්ච වෙලාව දවල් 12ක් පහු වෙලා වගේ හුඟක් අවුරස්නේ නියර දිගේ ගිහින් කුඹරට බැස්සා වී කරල් ටිකක් කඩාගන්න. අනේ නියර අයිනේ නාගයෙක් හිටිය අවුවේ. අවුවට අයින් වෙලා හිටියේ නයා. මේ අම්මා කුඹුරට ලියද්දට හැරමිටිය තද කරලා
අඩිය තිබ්බේ අර නයාගේ ඇඟට. නයා දෂ්ට කළා එච්චරයි ඉඩක්. කායස්ස භේදා පරම්මරණ සග්ගං ලෝකං උපපජ්ජති. නිදා පිබිදියාක් මෙන් දැන් දෙව්ලොව. දෙවඟනක් බව දන්නෙත් නෑ දහස් ගණන් දිව්‍යාංගනාවන් ඇවිදින් ලාජා දිව්‍යාංගනාවෙනි මේ ඔබේ පිනට පහළ වෙච්ච දිව්‍ය විමානයයි. අපි ඔබතුමියගේ සේවාවට සම්බන්ධ වෙච්ච දිව්‍යාංගනාවරු. ඔබතුමිය මහ බලගත් පිනක් කරලා ඇවිදින් තියෙනවා. ඒ නිසා දැන් අප සමග මේ දිව්‍යමය සම්පත් අනුභව කරන්න. එතකොටයි බැලුවේ මම කවුද දැන් මම ඉන්නේ කොහෙද කියලා. බැලින්නම් මේ තමන් මැරිලා බැලුවා මැරුණේ කොහොමද කියලා සර්පෙක් දෂ්ට කළා. දෂ්ට කළා විතරයි දුර්වල ශරීරය අනිත් එක අසනීපයෙන් හිටියා. තුන්වෙනි කාර්යය වයස්ගතයි දුර්වලයි. දෂ්ට කළ විගසම පණ ගියා. මේ පින තමයි හිතේ තිබුණේ. විලඳ දානේ ගැන හිත හිතා වෙන දෙයක් ගැන නෙමෙයි කල්පනාව තිබුණේ. දැන් දෙවඟල බැලුවා මේ හාමුදුරුව කවුද. එතකොටයි දැනගත්තේ බුදුරජාණන් වහන්සේගේ තුන්වෙනි ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ ඇවිදින් තියෙන. නිරෝධ සමාපත්තිය